අයිබුවන් සුබ සන්ධ්‍යාවක් වේවා පැමිණ සිටින සියලුම මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ගේ අවසරයි. අද මේ මාධ්‍ය සාකච්ඡාව කැදවන්නට හේතු වුණේ Transparency International ආයතනය විසින් ලංකාවේ පදනම වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් ඇමතින් 8කට එරෙහිව අල්ලස් පැමිණිල්ල. ඒ කියන්නේ දේශපාලඥයන් හැම විටම තමුන්ගේ වත්කම් බැරකම් සංගවනවා කියන එක තමයි ආසියාවේ ප්‍රචලිත මතය. එතකොට අපි බැලුවොත් මේ ඉතිහාසය NDTV එකේ දාලා තියෙනවා මේ ඉම්රාන් ඛාන් අපේ දේශපාලන වීරයෙක් හඳුනන ලෝකේ ඉම්රාන් ඛාන් පාකිස්තාන් ප්‍රයිම මිනිස්ටර් ඉම්රාන් ඛාන් has assets නේද? has assets worth over Pakistan Prime Minister Imran Khan has assets over worth over 10 crore. Also owns 4 boats. ඒ කියන්නේ තමුන්ට තියෙන ඉන්න එළුවන් 4 දෙනෙක් යනවා. තමාගේ එළු කොටුවේ එළුවන් 4 දෙනෙක් ඉන්න එක යනවා දැන පවා මහ ජනතාව දැනුවත් කිරීමට පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් මහත්මයා අවංක වෙලා තියෙනවා. ට්‍රාන්ස්පරන්සි වෙලා තියෙනවා. විනිවිද පේන භාවයෙන් යුක්ත වෙලා තියෙනවා. ඔහුගේ සියලුම දේවල් තියෙනවා මේ දාලා ඔහුගේ ඇසට්ස් ගැන. ඉතින් මෙහෙම තියෙද්දි මට ඇමරිකාවේ ඉන්න මගේ ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා වල මිත්‍රයන් සහ එහි මගේ ඉන්න යම් යම් බුද්ධි තොරතුරු දෙන මගේ මිතුරන් විසින් මට එවලා තියෙනවා මේ මෑත ජනාධිපතිවරණේ ජනාධිපති අපේක්ෂකයන්ගේ වංචා දූෂණ සහ වත්කම් ගැන විස්තර වාගයක්. මේ තියෙන ඇමරිකාවේ බ්‍රෑන්ඩ් නිව් නිවස. මේ තමයි අලුත්ම අලුත් නිවස. මේ නිවසේ මේ ශාලය, මේ බාත්รูම් ඇතුළු මේ සියලුම සුපිරි කවදාවත් පාවිච්චි නොකරපු අලුත්ම අලුත් නිවසක්. මේකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1යි. ඒ කියන්නේ මිලියන 1ක් වුණාම කෙලින්ම 180 වැඩි කරා මිලියන 180ක් වෙනවා ලංකාවේ. එතකොට ලක්ෂ 18ක වගේ ලක්ෂ 1800ක් කෝටි 18ක වගේ ප්‍රමාණයක් වෙනවා. නේ? ඉතාලම ලස්සන නිවසක්. ඉතින් මේ නිවස ගැන විශාල සැකයක් ඇවිල්ලා අපේ මිත්‍රයන්ට මට එවුවා මේ ලිපිය. ඉතින් මේක පබ්ලික් ડોකියුමන්ට් එකක් හංගපුවක් නෙමෙයි. මේ දිනේ නිවස අලුත් මලුත් නිවස. මේ නිවස අරන් තියෙන්නේ එක්තරා ජනාධිපති අපේක්ෂක කෙනෙක් තමයි කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඒ සජිත් ප්‍රේමදාසද. එය රනිල් වික්‍රමසිංහ මහත්මයා. කරු ජයසූරිය මහත්මයා. පොන්සකා මහත්මයා. කිරියල් මහත්මයා. නැත්නම් තව කවුද? ගෝඨාවේ මහත්තයාගේ නම කිව්වොත් නම් මේවල දාන්නේ නැති හින්දා ඒ මහත්තයාගේ නම කියන්නේ නැහැ මම. මම හිතන්නේ මේ මහත්තයා මේ වගේ කැට වැඩක් කරයි කියලා මම හිතන්නේ නැහැ. මට සැක අපේ අය. මට සැක අපේ අය. අපි මාධ්‍යවේදිකින් ඉල්ලා ඉන්නවා මේක ගැන අපි හොයමු. මොකද 1 මිලියන් US ඩොලර්ස්. ඩොලර් මිලියනයක්. වටිනා විශාල සුවිශාල නිවසක්. ඉම්රාන් ඛාන් මෙහෙම පෙන්වන තමුගේ එළුව 4 දෙනාට. ඇයි අපේ දේශපාලඥයන්ට මේවා පෙන්වන්න බැරි කියන එක තමයි මගේ ප්‍රශ්නේ. එතකොට අපි දැන් බලමු මේ ඔප්පුවේ විස්තර දෙක. ඒ ඔප්පුවේ විස්තර පවා මේවා පබ්ලික් ડોකියුමන්ට් එකක්. මේක ඇත්තෙම මේක මේ සියලු දේල් අද මාධ්‍ය ආයතන ලබා දෙනවා. මෙන්න deed of trust. මේක දිනව හරියට අස්සන් කරපු ඒවා සියලුම. දාලා අස්සන් දෙකක් දාලා තියෙනවා අයිතිකාරෝ දෙන්නේ. ඒක නෝ ටිකක් සැක්සයිස් වෙයි. මේ දමින්ද රාජපක්ෂ කියලා කෙනෙක් ඉන්නවා. අස්සන් කළේ වගේම සෙව්වන්ද රාජපක්ෂ කියලා දෙන්න තමයි ඔප්පුවට අස්සන් කරලා තියෙන්නේ. මේ අස්සන් කරලා තියෙනවා.
ඉතින් කට්ටිය කියන්න එපා මඩ ගහනවා කියලා. මට යම් කිසි තොරතුරක් ලැබුණම මගේ තොරතුරු ජනතාවට සමාජගත කරන්න මම බැඳී ඉන්නවා. මට විශාල Facebook එකක් තියෙනවා. Facebook එකේ කට්ටිය මේක අධ්‍යයනය කරලා ඇමරිකාවේ ඉන්න ජනතාවගෙන්ම අයිලා ඉන්නවා. පුළුවන් නම් මේ ගැන සොයා බලලා හරි පොරවැසි වුණා මේ කරන්න. මොකද මේ ජනාධිපතිවරු මේගොල්ලෝ ජනාධිපති වුණාට පස්සේ මේක අල්ලන්න අමාරුයි. කවදාවත් ඊට පස්සේ මේක අල්ලන්න අමාරුයි. මෙන්න දින ඔප්පු, මෙන්න නම්බර තියෙනවා, ඔප්පු කොපි තියෙනවා, මේ සේරම තියෙනවා. විස්තර දැන් මේක වාදින්න අර මේ Google එකේ තියෙන ස්ථානෙ දිනුන ඔය මේ තියෙනවා. මේ තියෙන ස්ථානෙ තියෙනවා හරියට. Canyon Road Western Road. මේක කොපියක් මම දෙන්න. මා නැවත නැවත සඳහන් කරන්නේ මේ දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කෝටි 18ක මේ නිවස අරන් තියන්නේ අලුතෙන්ම. මේ නිවස ගන්නට පෙර 2017 අප්‍රේල් මාසේ ලංකාවට ලොකු ආරංචියක් එනවා. 2015 ජනවාරියට ඡන්ද දෙන්නට පස්සේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු දේශපාලඥයන්ගෙන් ලොකු මුදලක් ඩුබායි බැංකුවල තියෙනවා කියලා. මේ බැංකුව මම අහන් ඉන්න ජනතාවට කියනකොට මේ බැංකුව කවදාවත් කිසිම රජයකට සහයෝගය දෙන්නේ නැහැ. Panama Bank Papers, එතකොට Mauritius බැංකුව, එතකොට Swiss බැංකුව සහ මේ සියලුම බැංකුව හැම විටම ගන්නේ ආදරණීය අම්මේ තාත්තේ ජනතාවගේ පැත්ත. නෙමේ සේවාදායකයා නිසා ක්ලයන්ට්ගේ පැත්ත. මොකද උන්ට ගැනදුන්නුකාර බවත ලොකුයි. ඒගොල්ලෝ කියන්නේ customer is the god in our business කියලා කියන්නේ. ඒ කියන්නේ ගැනුම්කාරයාට තමයි මේ තමුන්ගේ ගිනුම් හිමියට තමයි විශාලම තැන දෙන්නේ. ඉතින් මේ මෙතනදී අපි ගියාම බැංකුව වලින් මේ details ඉල්ලන්න කවදාවත් රජයක පැත්ත අරගෙන තමුන්ගේ ගිනුම් හිමියව පාවා දෙන්නේ නැහැ බැංකුව. ඒ මුදල් එකපාර අතුරුදහන් වුණා. ඒ අතුරුදහන් වල මුදල් උදයන්ක වීරතුංග දෙතුන් පාරක්ම ගිහිලා තියෙන රොසෙන්ජිස් වල යම් පාස්පෝට් එකේ. ඒ මෑන්ඩික තමයි ආවුනේ. ඉතින් අපිට විශාල සැකයක් තියෙනවා කොහෙන්ද මේ මුදල මනි ලොන්ඩරි හරහා, ඒ කියන්නේ මුදල් සුදු කිරීම හරහා, යම් විශුද්ධිකරණය හරහා, යම් යම් තැන්වල ඇසට් හැටියට, ඒ කියන්නේ ගෙවල්, දොරවල්, වතු ආදී හැටියට අරන් තියනවා කියලා අපි සැක කරනවා. මේ අහිංසක ජනතාවගේ බදු මුදල් කායකවත් තරහක් නෙමෙයි අපි කියන්නේ. මේවා සොයන්න ඕනේ, සොයන්න වැදලා ඉන්නවා. මේක තමයි මේවා අල්ලන්න තියෙන හොඳම අවස්ථාව. මොකද මේ අය බලයට ආවට පස්සේ කවදාවත් මේවා අල්ලන්නට බෑ බලයත් එක්ක. එහෙනම් මේ අයගෙන් අපි ඉල්ලා හිටමු. අපි දැක්ක ළඟදි ගෝඨාභය මහත්මයා ගිහිල්ලා ගරුතර මහා සංඝරත්නයට තමුගේ වත්කම් බැරකම් ඉදිරිපත් කළා. ඇත්තටම ගරුතර මහා සංඝරත්නය නෙමෙයි ඉදිරිපත් කරන්න ඕනේ, මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයාට තමයි ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් එහෙම කළා. කුෂාන් මෙතන දෙන්න. එතකොට එතකොට තවමුණාද අපි කියන්නේ කී මම කියන්නේ තව මේ බැංකුව වල මුදල් හොයන් යද්දී මේ මුදල් තිබුණේ ඇමරිකාවේ කියලා තමයි, ඩුබායි වල සිට ඇමරිකාවට ගියා කියලා තමයි අපිට තියෙන තොරතුරු තියෙන්නේ. ඉතින් මාධ්‍ය වේදිකට මම කතා කළේ මේක ගැන සොයා බලන්න. ඔන්න මම මේකට මම කම්ප්ලේන්ට් එක ඉස්සරහ දාන්න අපරාධ පරිශීලනය. මේ කොටාෂේ දෙපාර්තමේන්තුවේ CID ගේ ගිහිල්ලා මේ නිවස ගැන. ඒ වගේම තව කියන්න තියෙන දේ තමයි මේ ලිපිය. මේ අයෝමා රාජපක්ෂගේ ප්‍රසිද්ධ පුරසිභාවය ගැන තියෙන ලියවිල්ල. මේ ලියවිල්ල අත්සන් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි. එතකොට මේ ලියවිල්ල බයිනතෝ පෙන්නවා ගෝඨාභය මහත්මයා ඇවිල්ලා මාධ්‍ය හරහා. එතුමගේ 2005 නොවැම්බර් මාසේ එතුමා ද්විත්ව පරිවර්තන පුරවැසියෙක් කියන එක පෙන්වන්නේ නැහැ කවදාවත්. අපි අභියෝග කරනවා එතුමා
කෙලින් වැඩ කරන යුක්තියට වැඩ කරන නීතියට වැඩ කරන ජනාධිපති අපේක්ෂක හැට අපි කරුණ එතුමට එතුමා කෙලින් කතා කරන නීතියට වැඩ කරගෙන එතුමා එතුමාගේ විත්ත පුරවැසි භාවයේ 2005දී හම්බුණු ලියවිල්ල තමුගේ පිළිදෙකේ වෙන්නෝ වගේ ඒක අපිට පෙන්නන්න. මොකද අපි දන්න විදිහට 2005දී නොවැම්බර් 21 තමයි කැබිනට් එකපත් කරන්නේ. නොවැම්බර් 21දී පුර 2005 පුරවැසි භාවය හම්බෙලා තියෙන නොවැම්බර් 21 වෙනිදා කැබිනට් එකපත් කරන්නේ නොවැම්බර් 23 වෙනිදා ලේකම්බුරුපත් කරන්නේ නොවැම්බර් 24 වෙනිදා. එතකොට නොවැම්බර් 18 වෙනිදා අමාත්‍ය මණ්ඩලයේ අවෝසි. එහෙම අවෝසි වෙලා කොහොමද 21 වෙනිදා එතුමට පුරවැසිකමට අසංකලයක වුනේ? අන්න ඒක විශාල ප්‍රශ්නයක්. අනිත් එක කවුද අසංකලයේ ලේකම් අස්සන්නකොට සාධක වූ සහතික කළ පිටපතක් අපිට විශ්වාස කරන්න බෑ. එහෙනම් මම හිතනවා ඒ ලියවිල්ල විකෘතියක් ඒක බොරුවක්. මහින්ද දේශප්‍රිය මැතිතුමාට මේ අවස්ථාව අභියෝගයක් කරනවා. ඔබතුමා මේව හරියට බැලුවේ නැද්ද? මේව බලලා හරියට එතුමාගේ පාර්ශවයෙන් ආවේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවයෙන් ආවේ ඒක නිකන් පෙන්ලටක් ගලගත්තා කියලා. කොපියක් දීලා නැහැලු. එහෙම වෙන්න බෑ. එහෙනම් මේ එළඹෙන ජනාධිපතිවරණයේදී එන අපේක්ෂකයන් ඉම්රාන් ඛාන් වගේ ට්‍රාන්ස්පරන්සි විනිවිද පේන தත්ත්වය පතුරන්න තමයි හොද කියලා තමයි මගේ මතය. ඒගොල්ලෝ කියන්නේ තමුන්නාසරට කතා කළේ. ඒ වගේම ඒ තවත් ඉන්නවා දේශපාලඥයෝ කීප දෙනෙක්. ඒ දේශපාලඥයන්ට අපේ කෝප් සභා කෝප් කමිටු සභාපතිවරයා ආද කිලා නඩුවක් දා දුන්නා. මාදුරු සිරිසේන මහත්මයාට සහ ඩල්සලපරු මහත්මයාට එයාත් ඇමරිකාන් සිටිසන් ලා කියලා. ඉතින් මම මේ සියලු ලියවිලි අද මාධ්‍යයට බාර දෙනවා මේ ඊ කොපි ටික. එයාගේ වෝල්වෝ එකක් තියෙනවා. කො වෝල්වෝ එකේ ගන්න මේක නේද? මේ වෝල්වෝ කා එකක් තියෙනවා. කීයක් වටින එකක්ද? කීයද උසන් ගන්න? කීයද? 48,000. වල්ල වාහනේ දැම්මද කියන එක ප්‍රශ්නයක් තියෙනවා මේ ඇසට් ඩික්ලරේෂන් වලට. මේ කායක කැලිෆෝනියා වල එතකොට මේ අයිතිකරුගේ නම තියෙනවා නන්දසේන ගෝඨාභය Los Angeles age 69 gender male මේ සියලුම දේවල් තියෙනවා. මේක ගැන සොයා බලන්න කියලා මම ආවේ. එසේනම් මේක තමයි මගේ අද ප්‍රෙස් එකේ ප්‍රධාන අරමුණ. ඒ වගේම එතුමාට තවත් තියෙනවා මේ කතරගම ගොඩනැගිල්ල ගැන කතාවක්. ඒක අපි බලපහුවෙ ටිකේ දිගටම අපි ඒක අනාවරණය කළා. එතුමා කිව්වා එතුමාගේ නමින් තමයි කතරගම ඒ ගෙදරට ලයිට් බිල ගෙවලා තියෙන නන්දසේන ගෝඨාභය මහත්මයාගේ නමින්. දැන් ගෝඨාභය මහත්මයා කියනවා ඒකට ඒක ස්වාමින්වහන්සේගේ ප්‍රදීපය එකක්. ඒ ස්වාමින්වහන්සේට සල්ලි තිබුණ නෑලු කරන් බිල ගෙවන්න. ඒ හින්දා කරන් බිල ගෙවුවයි කියලා එතුමා කියලා තියෙනවා. මම දන්නා විදිහට වෙන කෙනෙක්ගේ බිල වෙන කෙනෙක්ගේ නමට ගෙවන්න බෑ. එහෙම නේද? දැන් ඔයාගේ ගෙදර බිල ගෙවන්න ඔයාගේ නමටද? මට ගෙවන්න පුළුවන්ද මගේ නමට ඔයාගේ ගෙදර බිල? එතකොට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අපි දන්න විදිහට කෙනෙක්. එයාගේ නමට බිලක් ගෙවන්න බෑ වෙන කෙනෙක්ට අයිති ගේකට. ඒ හින්දා ඒකට එතුමා සාධාරණ උත්තරයක් දෙන්නේ නැහැ. මේ දින අද ද්විත්ව ප්‍රවේශ ප්‍රශ්නෙකට දල්සලා පෙරමුණගේ හඳුන්නේති මහත්මයා උසාවියට ගිය කතාව මේ තියෙන්නේ. මේ ගීත කුමාරසිංහ විතරක් මේ අසාධාරණ වෙන්න හොඳ නැහැ. ගීත කුමාරසිංහ මගේ සිනමාය මිතුරියට පමණයි මේ අසාධාරණ දෙතුනේ. ඇයට මන්ත්‍රී ධුරයක් අහිමි වුණා. නමුත් තව බොහෝ අය ඉන්නවා පාර්ලිමේන්තුවේ මෙහෙම ද්විත්ව ප්‍රවේශි භාවයේ රස විඳ විඳ ඒ සියලුම ප්‍රතිලාභ ඒ සියලුම වරප්‍රසාද අනුභව කරමින් දෙපැත්තෙම කකුල තියාගෙන මේ වැඩේ කරන. ඊයත් මම බැසිල් රාජපක්ෂ මහත්මයාට මගේ විශාල දරු කිරීමක් තියෙනවා. එතුමාගේ අසම්මමින් මහා ආනවා
ඔබතුමා ඇමරිකානු පුරජ භාවිය ඉවත් කරගන්න එතුමා කියනවා නෑ මම මලත්තේ ඉවත් කරගන්නේ මම ඇමරිකන් පුරවැසියෙක් මගේ දේපල මුදල් දුවලා මේ පවුලේ ඉන්නේ එහෙ මගේ ගල් තියෙන්නේ මම එහෙනවා මෙහෙම වහකට ප්‍රශ්නයක් වුණා නම් මගේ මොකද ඒ පාරේ වගේ පැනලා ගියා කිව්වා ඉතින් මම හිතන්නේ ඒ එතුම හැමදාම කරදරයකදී පැනලා යන පොට් එකක් තියාගෙන ඉන්නවා ආ පුරණ අයිති තියන් ඉන්නවා ඒ කියන්නේ මේ මෙහෙ ප්‍රශ්නයක් මල්වාන්ට පයින්න බෑ මල්වාන ගල්පහ තියෙන්නේ තියාරිට පයින්න බෑ ඒ පයින්න බෑ එහෙනම් එතුම එහෙ තියන් ඉන්නවා ගියේ ගානට ඒ කියන්නේ රෑ එයාපෝට් එකේ ෆ්ලයිට් එක බුක් කරලා පයින්න තත්ත්වයක් තියන් ඉන්නවා නමුත් අනිත් අය එහෙම තියන්නේ නැහැ ඒ අතින් බසිල් මහත්මයා හොඳයි මේ උදෑසන මේ දුක මහත්මයා ඩුබායි වල අහුණ කතාව මොහු මහින්ද මහත්තයා යන හැම තැනකම යනවා මම ඉතින් හොංකොං ගියා ජපාන් ගියා ඒ හැම තැනකම මේ මුදල් විශුද්ධිකරණයේ පියා මනි ලොන්ඩරින් ගොඩ් ෆාදර් ටයිටල් එක එතුමා ඒ හැම තැනකම ගිහිල්ලා තියෙනවා එතකොට මෙතන තියෙනවා ගෝටාගේ මෝරා මාලිගය කියලා මේ අඩි 40 ගෝටාගේ මහත්මයාගේ මාලිගය මේ මේ ගාමිණී පතිරණ කියලා මේ දිය දෙකේ මෝරටැගේ මේ මාළුටැගේ හදන කෙනාගේ තෑග්ගක් එතුමත් ඒක පිළිගත්තා මාළුටැගේ හදන කෙනාත් ඒක පිළිගත්තා කිලෝ 15ක මේ කුකුළු මස් දෙනවා කියලා කිව්ව මෝර අඩි 4 මාරේ මෝර මෝරුන් හිටියා කිව්ව සෑහන ගාන ඒක ආදතියන දිවන තමයි ඒක ඇදලි කියලා කිව්වා එතකොට ඉතින් මේ අපි මේවල රැවටෙන්නේ නැතුව මම මහජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේවල ජනාධිපති අපේක්ෂකයන් රැවටෙන්නේ නැතුව කරුණාකර මාධ්‍යවේදීන්ගෙන් මම අහනවා මම වගේ කෙලින් අහන්න ඔය අයගේ පුරවැසි භාවය පිළිබඳ ලිඛිත සාක්ෂිය පෙන්වන්න කියලා මම දැකලා නැහැ පහුගෙටිගේ ප්‍රධාන පුරවැසියෙක් ඉන්නෝලු ධම්මික මහත්මයා නම් මම හිතන්නේ පහුගෙටිගේ ඉල්ලනවා කියේ ගිහිටි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා ඉඳලා එකපාරට කන්ටේනර්ස් 225 ආපු ගමන් ඒ පුද්ගලයා මම හිතන්නේ එතුමා අයිගුණාද මම දන්නේ එතුමා ඊට පස්සේ කතාවක් නැති වුණා දැන් ජනාධිපති අපේක්ෂකවරු ඉන්න අයගෙන් මම ඉල්ලා ඉන්නවා කරුණා කරලා මේ පුද්ගලයාව අධ්‍යයනයට ගන්න කවුද අපි ඉම්රාන් ඛාන් ඉම්රාන් ඛාන්ගේ ඒ අනිත් පාදෙම කොම්රාන් වෙරික මේ කලුනිත් මහත්මයා මේ නඩුව දාලා තියෙන 2015 කියලා ආරජ්‍ය දින මහත්මයා තාම මේ නඩුවට යනවා. ඉතින් මම හිතනවා ඒකෙත් අධිකරණයේ සෑහෙන දෙයක් කරයි කියලා. තව අධිකරණයේ විස්තරෝගයක් දිනවා මට නඩු සංඛ්‍යාව මට වැඩි වැඩිලා තිනවා. එහෙනම් මම ඒක කියන්න බලාපොරොත්තුවක් නැහැ. ඊයේ මම නඩුවට ගියේ ඊලා කිව්වා 14 එකහ භාෂණ 2009 මම කතා කළේ කියලා. ඉතින් මම ඒක ගැන ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ. පොර ඉම්රාන් ඛාන්ගේ කොලේ තියෙනවා. මේක දෙන්න නේ. එහෙනම් තමුන්නාසලාට අහන්න දෙයක් තියෙනවනම් අහන්න පුළුවන් මගේ මේ අවස්ථාව. මේක පෙරත් මේ ඔය වගේ විශාල මන්දිරයක් විකුණන්න දාලා තිබුණා නේද ඇමරිකා? මේක පෙරත් මේ විශාල මන්දිරයක්. ඇත්තටම මම දන්නා විදිහට මට මේක කිව්වේ කියුබ්ගෙනාගේ නම මට කියන්න විදිහක් නැහැ. කියන සදාචාරාත්මක හේතු මත මගේ පොතම මිත්‍රේ රණවීරුවේ රට බේරගත් රණවීරුවේ එතකොට ඔහු තමයි මට කිව්වේ ගෝඨාභය මහත්මයාගේ මීට ඉස්සලා නිවසත් විකුණන්න දාලා දුන්නා මේ වගේම ඒක ගත්තේ ඇවන්ගාඩ් සභාපති නිසංක සේනාධිපති මහත්මයා ඒ ගෙදර මිලවැණි දෙගුණයක තුන්ගුණයක ගන්න ඒක අරගෙන තමයි යාළු වෙලා මේක කළේ කියලා මොකද මුල් යුගයේ ඇවන්ගාඩ් නිසංක සේනාධිපති සමගද ලොකු තරහකින් හිටියා ගෝඨාභය මහත්මයා පස්සේ තුමාව යාළු වෙන්න තමයි ඒ අගේවල් ගන්න දිනෝ කලේ කියලා තමයි මට මේජර් කෙනෙක් කිව්වේ කියන්නේ වානම වී එකෙන් එන නම නම එන මේජර් කෙනෙක් මට කිව්වා ඒගේ ඩීල් එකෙන් පස්සේ තමයි ඔහුට ඇවන්ගාඩ් ව්‍යාපාරක ව්‍යාපාරයට අවසර ලැබිලා ලොකු ව්‍යාපාරයක් කරන්නට ලොකු මුදලක් බොහෝ දෙනෙක්ට හම්බ කරන්නට අවස්ථාවක් සලසා ගත්තා කියන්නේ. ඒ වගේම ඔබ කියන කතාව හරියි. මාධ්‍යවේදීන්
මාධ්‍යවේදීන්ට පුළුවන් ඇත්තට රටහදන්න. මාධ්‍යවේදීන් අවධානයෙන් ඉන්නවනම් අවධාරණයෙන් ඉන්නවනම් වගකීම වගවීම වගේ දේවල් අවධානය කරගෙන ඉන්නවනම් දෙන්න. මේ දින හොඳයි. ඉතින් මම නැවත නැවතත් කියන්නේ මෙන්න ඉම්රාන් ඛාන් තමාට ඇති එළුවන් හතර දෙනාගෙන පවා කියන්නට තරම් අවංක වෙලා තියෙනවා. මම මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකයන් වන සනිත් ප්‍රේමදාස මහත්මයාට, ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාට, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාතුළු අනිකුත් සියලු දෙනාට කියනවා කෙසේ හෝ ජනතාව ඉදිරියට ඇවිල්ලා මේක ඇමරිකාව වෙනවා, යුරෝපේ හැමතැන වෙනවා, තමුන් ජනාධිපතිවරයෙක් ඉස්සෙල්ලා තමුන්ගේ ඇසට් ඩික්ලරේෂන්. මම මගේ එක මගේ Facebook එකේ දාලා තියෙනවා. දැන් බැලුවොත් Facebook එකේ ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් එකේ ඒක ඇඩ්වර්ටයිස් කරපු ගමන් මම බලින් වොලන්ටියර් ගිහිල්ලා මම ඒකට අතුල් වෙලා මම දැම්මා Facebook. මේ දැන් දැනුත් මගේ මුණු පොතේ දිනනවා, මම අභියෝග කරනවා. මම ඒ වගේම ඉල්ලා ඉන්නවා කාරණිකව 225 දෙනාව තමුන්ගේ නිල Facebook එකේ තමුන්ගේ වත්කම් බැරකම් ඩික්ලෙයාර් කරන්න. තමුන්ගේ වත්කම් බැරකම් එහෙමයි. වත්කම් බැරකම් මේ ඩික්ලෙයාර් කරන්න. ඉතින් ඒක හොඳ දෙයක්. එතකොට ඔහුට ඡන්ද දුන් ජනතාව දන්නවා මම ඡන්ද දෙන පුද්ගලයා කොරෙද්ද නැද්ද, යා අය තාවත් කම් ප්‍රෙස් කරන් තියනවද කියලා සෙට් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා. එන ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ආහුරෝගනේ ඔබතුමා මේ පොලිය අතට දෙගල බෙහෙදිනේ. දැන් ඊයේ අපි දැක්ක මේ ආහුරෝගන පොඩි ආහුරෝගන වදේට බාර දෙන්න. අනේ ඔක චොකලට් කෑවගේ. ඒ සම්බන්ධව මොකද දාස්? ඇත්තම උද ප්‍රශ්නයක් මහත්මයා ඇහුවේ. මම පහුගිය ටිකේ මේවා ගැන කියද්දී අහිංසක දුප්පත් සාමනීර ස්වාමීන් වහන්සේලා දුප්පත් කමඩ මේ පන්සලට ගිහිල්ලා අනාරක්ෂිතව මෙහෙම කුටි කාලා අපචාර වලට ලක් වෙලා මේ වගේ දේවල් මම කියද්දී මට සියලු දෙනා විරුද්ධව කෑ ගැහුවා. අපේ ලංකාවේ ජනතාව පුරුදු වෙලා තියෙනවා හැම දෙයක්ම වීඩියෝ සාක්ෂි දැකලා තමයි විශ්වාස කරන්නේ. මොකද හේතුව ලංකාවේ මාධ්‍ය එකිනෙකට පරස්පරයි විරුද්ධයි බොරු කියනවා. එකෙක් එකක් කියද එකෙක් නෑ කියනවා. මාධ්‍ය ආයතනයේ ප්‍රධානියගේ හැටියට තමයි මාධ්‍ය ප්‍රවෘත්ති යන්නේ. එහෙනම් ලංකාවේ ජනතාව දැන් ඇස් දෙකට දකින්න තුරු වීඩියෝ එකක් විශ්වාස කරන්න ඒක හොඳයි. දැන් මම හිතන ඌටිය මම අදත් කතා කරලා අහරෝ පතානේ. ඉස්සේ මහත්තයා ඉන්නවද? ඉන්නවා. මම මොකද ඉස්සේ මහත්තයා කිව්වේ? දැන් ඌටියව අත්අඩංගුවට අරගෙන අද උසාවි දාලා තියෙනවා. මම හිතා ඩිමාන්ඩ් කරලා තියෙනවා. ඒකට මමත් කතා කළා මේ අදම රූපතාන පොලිසියේ සයි මහත්මෙක්ට කතා කරපුවම කිව්වා ඉස්සරහ කඩේට ගිහිල්ලා තියෙනවා ඔහර කිරි පැකට් එකක් ගත්තා කියලා එතන දුණු ප්‍රශ්නෙකට තමයි ගහලා තියෙන්නේ. මම කියන්නේ මේක මේ ප්‍රචලිත තුනේ තාම සුළු දෙයක්. මා ළඟ තියෙන වීඩියෝ පෙන්නුවොත් මං හිතන්නේ ලංකාවේ බෞද්ධයෙක් මා විදියටපත් වෙයි. ඒ අහිංසක කුඩා දරුවන්ට කරන හිරිහ ගහනවා ඒ ඇයිට කරන ලිංගික අපචාර කොහේ යන්නද? සමහර අය කියලා දෙනවා Facebook එකේ කොහොම Facebook එකේ දාන්න එපා ගිහිල්ලා පන්සලේ ලොකු හාමුදුරන්ට කියන්නේ. ලොකු හාමුදුරන් ඒව වෙනවා නම් මොකද කරන්නේ? කාටද කියන්නේ? ඊට පස්සේ කියනවා තවත් ඉහළ කට්ටියද කියලා. මෙහෙ ආපු සමහර අය කිව්වා උපසම්පදා කරන්න යද්දි ඒ අයගෙන් ඒ ගුණේ කියලා. එතකොට නිකන් හරියට නිකන් අර මගේ ප්‍රශ්නේ වගේ තමයි. උසාවියේ විනිසුරුරන් ගැන කිව්ව විනිසුරුරන්ගින්ම සාධාරණ බලපෘත් වෙලා ගියා වගේ වැඩක් තියෙනවා. ඉතින් එහෙනම් මම හිතනවා මේ දේ තව වෙනතුත් වෙනවා. මම ඉල්ලීමක් කරනවා ගෞරවනීය ජනතාවගේ දැනුම තේරුම තියෙන කාලේ පැනලා දුවන්න පුළුවන් කාලේ බුද්ධියක් තියෙන කාලේ අවුරුදු අඩුගානේ අවුරුදු 12ක් 15ක් පුර කාලේ පන්සල් වලට පල්ලි වලට කෝවිල් වලට දේවාල වලට දරුවන් දෙන එක හොඳයි කියන එක තමයි මගේ මතය. මම දන්න සමහර ගෙවල් වලින් අවුරුදු 4 හතරාමානේ 5 6 7 8 මුකුත් දෙයක් නොතේරෙන අහිංසක ළමාවිය සතුටෙන් ගෙවන්න ඕන කාලයක දරුවන් වගේලා මෙහෙම දාපුවම මේ අය කිරි පැකට් එකක් ගන්න ඉස්සරහ කඩේ යන එක සාධාරණ දෙයක්. පොඩි දරුවෝ කැමති පැණි රස කෑම කන්න
දීකට මෙම ගානවා කියන්නේ ඉතාම දරු තත්ත්වයක්. එයිද මම හිතනවා. මම ඉල්ලීමක් කරනවා කතෝලික ආගමේ වේවා බෞද්ධ ආගමේ වේවා මුස්ලිම් ආගමේ වේවා දේවාල වල දේවදාසීලා කෝවල් කෝවිල් මුස්ලිම් මේ කිසිම තැනකට ළමා ශ්‍රමිකයන් කියන එක Amnesty International එක තනත් කරලා තියෙනවා. ළමා ශ්‍රමිකයන්ගේ ශ්‍රමය පල් ගන්න එපා කියලා. ඉතින් මේකත් ළමා ශ්‍රමිකයන් තමයි මේ. මේ අය ආගමික ස්ථානෙට ගියා කියලා ළමා ශ්‍රමිකයන් කියන නීතිය බේරෙන්නේ නැහැ. මේ අය විරෝධ මානව වීඩියෝ තියෙනවා. මට ඒක කියන්න ලැජ්ජයි කරන දේවල්. ඒ අහිංසක දරුවන්ව වඩාගෙන ගිහිල්ලා මහරයන් අතවර කරලා ආයගෙනත් දාලා මේවා ගැන කියද්දි කියනවා රංජන් නිර්රාගම්ක කාරේ මොෂෝ සංවාද අදහන්නේ කාලෝ පොන්සේකාගේ ඒබ්‍රහම් ටී ගෝර්ගේ හේතුවාදයේ මොහු විශ්වාස කරන්නේ. ඉතින් මොහුට මේ කිසිම එකට තේරෙන්නේ නැහැ කියලා කියනවා. මම හැමදාම ඡන්ද බලාගෙන නෙමෙයි කතා කරන්නේ. ඡන්ද බලාගෙන මට ඡන්දෙට වාසියක් වෙයි මට සිංහල බෞද්ධ ඡන්ද නැතිවෙයි ඒ හින්දා මම කියන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. මෙතනට කවුද එන්නේ? ඇවිල්ලා කවුද කම්ප්ලේන්ට් කරන්නේ? මම ඒක කරනවා. මේ කේස් එක මට ආවි ඊයේ. මේ මහා මේ 1 මිලියන් ඩොලර් ගේ කේස් එක. උතර කඩේ ගියා. අද දාන්න එපා මේ කාලේ දාන්න එපා. ඒක ප්‍රශ්නයක් වෙයි. මේවා මොකටද දාන්නේ? මම මේවා කරන්නේ මම කිසි දෙයක් කල් යවන්නේ නැහැ. කල් මරන්නේ නැහැ. මට ආපුගේ මගේ කාර්ය මණ්ඩලෙන් පවා කිව්වා මේක අදම දාන්න ඕනද මොකද ඊයේ උසාවියේ ගියා අද මේක දිනුව හෙට ආයෙ තව එකක් තියෙනවා මොකද නැහැ අපි ආපු වෙලේ කරලා දාන්න කිසිදයක් කල්දාන්න එපා මම දන්න එකට සුභාධර්මයේ පිටින් මට කොයි වෙලාවක් දිනනවා මම නැවත නැවතත් කියන්නේ මේ අහිංසක සාමාන්‍ය ස්වාමින් වහන්සේලාගේ ඓතිහාසිකම් වෙනුවෙන් අපි වෙණී ඉන්නවා ඒ වගේ මල්ලි ඒ වගේම ඔබ බුදුමා හැව්වේ පන්සල් වල පස්සේ ඉඳන් නෙමෙයි පන්සල් ඉඳන් නෙමෙයි මේක මුස්ලිම් පල්ලි වල තියෙනවා මේක කෝවිල් වල තියෙනවා මේක කතෝලික පල්ලි වල තියෙනවා මේක පහෝගිය ටිකේ මේක යුරෝපයේ වෙලා ජෝර්ජ් පිල් කියන කාදිනල්වරයා ට්‍රෙෂරර් පාප් වහන්සේ ඔහු අද මෙල්බන් වල අවුරුදු 6ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නවා ළමුන් 16 දෙනෙක් අපචාරවලට ලක් කරලා ඩොලර් බිලියන 4ක් මට මතක විදියට සුද්දෝ සභාවේ කතෝලික සභාවේ ගෙව්වා ඒ මොනසුන් ළමයි වන්දි වශයෙන් පිළිඅරගෙන ඉතින් මම නැවත නැවතත් කියනවා මේක සමාජගත වුණ එක මේක සමාජ අවධානයට ලකුණ එක ලොකු දෙයක් මම මේක අහන්නේ ජනතාවගෙන් ඉල්ලා ඉන්නවා තමුන්ගේ ප්‍රදේශයේ පල්ලි පන්සල් කෝවිල් වල මේ පිම්බත් කන දේශපාලඥයන් වගේම ආගමික නියෝජිතයන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ නම විකුණන ජේසුස් වහන්සේගේ නම විකුණන ප්‍රොෆට් මොහමඩ්ගේ නම විකුණන කතරගම දෙවියන්ගේ නම් විකුණන මේ දෙවියන්ගේ නම් විකුණලා තමුන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්න පොඩි ළමයි යොදා ගන්න එක නවත්තන්න නම් ජනතාව එක්ක අවෙන්න ඕනේ මම මේ අවස්ථාවේ ගෞරවය කරනවා ඒ ඌටියා කියන ඒ මැරයාගේ වීඩියෝ කරපු ඒ මල්ලිට කොරෝපතානි ඔබතුමාට ඕම ඉස්සුති මම නම දන්නේ නැහැ අය බහුවීඩිගේ පිස්තෝල අක්කගේ සිද්ධිය දැනගත්තේ ඒ බස් එකේ කෙනෙක් වීඩියෝ කරපෙටි නැත්නම් අපි දන්නේ නැහැ එහෙනම් දැන් ජනතාව අද හැමෝගේම අතේ කැමරා තියෙනවා රෙකෝඩින් දාගන්න වීඩියෝ කරගන්න මේ රට විනාශ කරන මේ දේශපාලඥයන් සහ අර කාගම සිරිලක්න ස්වාමීන් වහන්සේ කියනවා වගේ පාලකයෝ සහ පූජකයෝ තමයි මේ රට විනාශ කළේ මේ රට මේ தත්ත්වයේ දූෂණ දර්ශකී අංක 4ට එන්න මේ தත්ත්වය උදා කළේ පාලකයෝ සහ පූජකයෝ ඒත් අපි කවුරුත් එකතු වෙලා මේ අයව හරි මාර්ගේ යවන්න මේකට හිංසා පීඩා කරන්නේ නැති මේ අයව නිර්වැරදි කරගෙන හරි මාර්ගේ යවන්න මේ දේවල් හරියට කරන්න හැම විටම CCTV ඔන් කරන් ඇලර්ට් එකේ ඉන්න කියලා මම ජනතාවට කියනවා. එතකොට කවදාවත් ලෝකේ වැරදි දූෂණ මංචා නැති කරන්න බෑ. හැබැයි අවම කරගන්න පුළුවන්. දැන් මේ CCTV ආවට පස්සේ කඩවලේ හොරකම් කරන එක 90% අඩු වෙලා. මම දැකලා තියෙනවා කඩේ හොරකම් කරන එන එක මම දැකලා CCTV මෙහෙම බලනවා මෙහෙම බලනවා මෙහෙම බලනවා. ඒ අය දන්නවා පෙට්‍රල් ෂෙඩ් වලේ හොරකම් කරන එක 75%ට වැඩිය අඩු වුණා CCTV එකේ. කඩවලේ හොරකම් කරන අඩු වුණා. කාමාලි මට පස්සේ තියෙන ආලය යනවා. ගෞතිනෝද එතකොට දැන් එයා අතන ගුඩ ගත්තා. මම හිතන්නේ හැපදෙන එකක් නැහැ. මේ ඔබතුමා කියන්නේ මේක වෙන්නේ පන්සල් වල ඉතරද ඔබතුමා කියන්නේ. ඔබතුමා මාධ්‍යවේදී කැට්ටන්. ඒ වගේ
ඒකෙන් වැඩි වැඩේ මේ කවුරුත් හිතන්නේ බා වැරදිද අපි ආගමකට ගන්නවද කියලා. 76% මේ රටේ බෞද්ධ. ඒතකොට පන්සල් වැඩි. බෞද්ධ ජාතිය වැඩි. ඒතකොට ඒකෙන් ඒක පේනොත් වැඩි. දැන් අපි හිතමු අපි මේක ඉතාම කුඩා ගමන Hindu කෝවිල් වල මේක වෙනව ඇති. නමුත් Hindu කෝවිල් තින්නේ ඉතාම අල්ප ගානක්. ඒක එළියට එන්නේ නැහැ. මේක වැඩිපුර එළියට එනවා. ඉතින් මම නැවත නැවතත් කියනවා මම එදා කිව්ව ප්‍රකාශය තාම මෙහෙමයි. මේ අද ඔය කෑ ගහන්නේ කට්ටිය පුඩා සාමාන්‍ය නම දේවල් දෙන්නේ එක ගැව්වට. ගැව්වෙකට මේ ලොකු ප්‍රශ්න කියන්නේ ඔළුවට ටොකු වෙන්නද? මම දන්නවා පුඩා සාමාන්‍ය 7 දෙනෙක් HIV පොසිටිව්. මේක AIDS මර්ධන ව්‍යාපාරයේ සභාපති නිමල් ඉදිරිසිංහ මහත්තයා ડોક્ટર නිමල් ඉදිරිසිංහ මහත්තයා ඉලියවිල්ලක් ඇතුවම කියනවා. සමාජ රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂක විතර අවුරුදු 7ක් හිටිය නිමලේ ડોક્ટર නිමලේ ඉදිරිසිංහම කියනවා HIV පොසිටිව් ස්වාමිනාස්ලා 7 දෙනෙක් ඉන්නවා ලංකාවේ. එළන ආරම්භයට බේත් අරන් යනවා. ඒ ඇයිට ඒක ගොයලා තියෙන්නේ ඒ පන්සලේ නායක ස්වාමිනාස්ලා. ඉතින් දැන් මේ මොකද්ද ජනතාව කියන්නේ? මේවා මේ වගේ ආරංචියක් ආපුවම ඔබට ඔබ නිහඬව ඉන්න එකද කියලා යුත්තේ? ආමට සිංහල බෞද්ධ චන්ද නැතුවයි හාමුදුරුවෝ තරහ වෙයි. හාමුදුරුවෝ සම්පා කට්ටියට කියලා මෙන්න මෙයා බෞද්ධ ආගමට ගරහනවා රංජන ඡන්ද දෙන්නේ පයි කියයි. ඒක කියලා මේක නිහඬව ඉන්න එක අර ස්වාමීන් වහන්සේලාට කරන කොච්චර පසාදරනේ. මට පුළුවන් නිකන් ඉන්න. මට පුළුවන් එහෙම දරුවෝ අඩාගෙන ඇවිල්ලා අපිට මෙහෙම වුණා රංජන මහත්තු රංජන ඇමතුමා රංජන නැයි මට මෙහෙම වුණා කියලා කියද්දි පිස්සුද ඔය වෝවා ගේන්න එපා කේස් ඒවා ගේන්න එපා. මේවා ගෙනවක් අපිට ප්‍රශ්නයක් වෙනවා. මට ඡන්ද නැතිනවා. ඵලයක් යන්න. උඹලා දූෂණය වුණාට මට වැඩ නැහැ ඵලය වෙන්නේ. එහෙම වෙනව නැහැ. පහුගිය ටිකේ ඕක කියන්න ගිහිල්ලා අපේ අගමැතිතුමාට මේ කැලණියේ මේ එතන නායක සභාවේ සභාපති ධුරේ නැති වුණා. ඒක කිව්වේ රන්ජන් ගුණරත්න කියලා මේ ලෝයර් කෙනෙක් මේ සුප්‍රීම කෝට් එක ඉස්සරහ අපිට කිව්වා. මම නෙමෙයි කිව්වේ. ඒකට ඒක ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයේ බණ්ඩාරනායක මහත්තයාව මරන්න විමලා විජේවර්ධන බුද්ධරක්කිත සෝමාරාම ප්ලෑන් කරලා තින්නේ දෙතරින්. එහෙම වෙලකම මරන්නේ. එතකොට කැලණියට වැඩිපුර ඉඳන් දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අම්මලා. දැන් දායක සභාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වයි කරලා කසිප්පු කාලෙත් ගොන්න දායක සභාව. ඉතින් මේ දෙයි ලංකාවේ තත්ත්වය. දැන් මේ මම දැන් පස්සේ පොදු අපේක්ෂක සහිත මහත්තයා වුණත් සහයෝගය දෙනවා. මොකද? එක්සත් ජාතික පොදු අපේක්ෂක සහිත මහත්තයා වුණත් සහයෝගය දෙනවා. මල්ලිස් පොදු අපේ එක්සත් ජාතික පක්ෂයෙන් තෝරන්නේ කවුද? පොන්සේකා මහත්තයාද? රාජිත මහත්මයාද? කරුව මහත්මයාද? රනිල් මහත්තයාද? සජිත් මහත්තයාද? කිරියල්ල මහත්තයාද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. අපි වැඩ කළා ගිය පාර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සෞඛ්‍ය ඇමති මහා මේ සහයෝගයෙන් දෙනවද නැද්ද? අනිවාර්යෙන් දෙනවා. ලොදි කොහොමද මල? ඒක ඊයේ මේ සාකච්ඡාවක් තුනේ සජිත් ප්‍රේමදාසගේ රනිල් වික්‍රමසිංහ ආදරේ. ඔව්. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තය කියලා කියනවා මේ කුණු පක්ෂේ ඉන්නේ. නෝ. ඕගනයිසේෂන් පාර්ට්ලි. ඔව්. ඒගොල්ලෝ මේ සාකච්ඡා කරලා සහාය දෙනවද කියලා බලන්න ඕ. ජනාධිපතිවරණේ ප්‍රකාශයට පත් වෙනවාද? ඊට පස්සේ ජනාධිපති අපේක්ෂක තෝරමු. දැන් ගෝඨාභය මහත්මයා මේ කේල් කන්ට්‍රිස්ලා වැටපැනල මේ මොන දුකද ඉන්නේ මේ මොන පරිප්පෝදේ මනුස්සයෙක් ගන්න පොඩු බින්න ඉවල් ලහු වෙනවා අනේ මේ වගේ දැනු මේ දැන් ආයා ඉන්නේ මේ මං කිය වෙන කෙනෙක් ඉතිරලා ඉන්නේ මං කිය සියලු දේවල් ඒක තාමත් ජනාධිපතිවරණයක් ගැන ෂුවර් නැහැ හැබැයි දැන් එන සිග්නල් එක අනුව නම් ඔයා කියන එකේ තැත්තක් තියෙන පුළුවන් මොකද රූපවාහිනී සංස්ථාව රජයට ගත්ත මේ රාජ්‍ය ආරක්ෂකයට ගත්තා එතකොට එන සංඥාවෙන්න පෙන්නේ එකක් ඒ වගේ නමුත් ඉතින් එහෙම ආවත් මම කියන්නේ ලංකා ජනතාව බුද්ධිමත් වෙලා හරියට අපි ඒ අවස්ථාවේදී කියන්නම් මම හැමදාම තිත් ඇත්ත කතා කරලා බෙල්ල ගහලා ගියත් ඔච්චර අවාසුණත් විපක්ෂයයන් උන පිළිගන්නවා රජ සමාජයේ රජ ප්‍රාමණයකව පෙන්වන්න බෑ නමුත් මම කියන්නේ ඇත්ත කියලා. ඉතින් මම ඒ ඇත්ත කියන්නම් මම ජනාධිපති අපේක්ෂකව
හරියට මාපුවම ඒ පිළිගුණට පැටිගිරියම ලස්සනට කියන්න. ඉතිහාසයේ නම් පැටිගිරිය. ඒවා මම කියන දේ අහනවා නම් අහන්න. කිව්වන අහන ගුරු ඉහළියොත් ඉහළ පහළියොත් පහළ. මට කියන්න පුළුවන්. ඒක තමයි නැසලා කැමස්ස. මම මන් දන්න තොරතුරු ටික හැමදාම කියන්නම් පක්ෂ වේදේ තොරතුරු. අපේ පක්ෂේ වුණත් හොරගම් කළාන හැමදාම කිරින් කියුමි නේම. නේද? ප්‍රොමිසු දෙයක් උදාන දෙනවා. පාරු උදාන දෙනවා. ලේඩි ෆ්‍රොම් ඔසර නෝ. බල. දෙන්නම දෙන්න. කොයි එකද උනේ? අර ජනාධිපති අපේක්ෂකයාගේ ගියේ. කවුද බුදුරා හිටින්නේ අපේක්ෂකයා කවුද ගියේ? මම. බුදු මිගෙන් ජනන්ජ අපේක්ෂකෝ විනිවිද පේන්න ඕනේ මේ මේ ඉම්රාන් කාන්ගේ වගේ වුණොත් හොඳයි නේද? වඩ මු කියන්නේ නැති. Anything else? Tell me. හොඳමයි එහෙනම්. Thank you very much. ජය වේවා.